දැන් කතා කරන්නේ අපි දැන් මූලික ඝනවස්තු ටික කතා කරාට පස්සේ ඝනවස්තු වල ගුරුත්ව කේන්ද්‍ර ටික හොයන විදිහ අනුකලනය හොයන විදිහ කතා කරාට පස්සේ අපි දැන් කරන්නේ මේ මූලික ඝනවස්තු සහ දී ඇති ඝනවස්තු ඒ කියන්නේ මොන හරි දැන් ඔයාලට ගුරුත්ව කේන්ද්‍රය සහිතව ඝනවස්තුවක් දීලා තිබ්බොත් ඒ වගේ ඝනවස්තු එකතු කරලා සංයුක්ත ඝනවස්තු හදන්න පුළුවන් හරිද ඒ සංයුක්ත ඝනවස්තු වල ගුරුත්ව කේන්ද්‍ර හොයන්නේ කොහොමද කියන එක තමයි මේ අට හරියටම පාඩම් කරලා තියාගන්න. දැන් බලමු කොහොමද සංයුක්ත ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ කියලා. දැන් සංයුක්ත ඝන වස්තුවක් කියවහම අපි දන්න ඝන වස්තු කීපයක් එකතු වෙලා තමයි සංයුක්ත ඝන වස්තුවක් හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්නකෝ දැන් අපි කතා කරන්නේ ඒකාකාර දඬු. හරි. ඒකාකාර දඬු ගත්තාම සමපාද ත්‍රිකෝණයක් වෙන විදිහට දිග L වෙච්ච ඒකාකාර දඬු තුනකින් සමපාද ත්‍රිකෝණයක් හැදිලා තිබ්බොත් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා කිව්වොත් කොහොමද කරන්නේ කියන එකයි කතා කරන්නේ. මේකේ විශේෂත්වය තමයි ගුරුත්ව කේන්ද්‍රය දන්නවනම් ගුරුත්ව කේන්ද්‍රය දන්නවනම් ඒක හැදේ කියන්නේ දැන් ඝනවස්තු කීපයකම ගුරුත්ව කේන්ද්‍ර ටිකක් දන්නවනම් ඝනවස්තු කියන්නේ අපි හිතන්න මේ වගේ දඬු තුනක් තිබ්බහම ඒ දඬු තුනේ ගුරුත්ව කේන්ද්‍ර තුන්දෙනා වෙන වෙනම දන්නවනම් එහෙම වෙලා ගුරුත්ව කේන්ද්‍ර කියන්නේ සංයුක්ත ගස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න ලේසි. මොකද දී ඇති සරල ඝනවස්තු වල ගුරුත්ව කේන්ද්‍ර ටික දන්නවනම් සංයුක්ත ඝනවස්තුවේ ගුරුත්ව කේන්ද්‍ර හොයන්න ගොඩාක් ලේසියි. අපි භාවිත කරන්නේ හැබැයි අර කලින් ක්‍රමෙම තමයි. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය මත ගන්නේ නේද? x බාර් තුමා y බාර් නම් මොන හරි අංශු පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය x බාර් තුමා y බාර් නම් ඒ x බාර් තුමා y බාර් ලියන්න පුළුවා සිග්මා mx සිග්මා m සිග්මා my සිග්මා m කියලා. ඒ කියන්නේ අංශ පද්ධතියේ ගුණන වල මුල එකතුව මේ අදාළ මොකක්ද ලක්ෂණය වෙනවා නේද? ඒ ගුණන වල මුල එකතුව මුල ස්ථානයේ ප්‍රතිපාද වෙනවා. එයාගේ ගුරුත්ව කේන්ද්‍රය, එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂණය. අන්න ඒ සිද්ධියම තමයි මේකට පාවිච්චි කරන්නේ. මේකදී අපි අනුකලනය කරේ සම්පතික වස්තුවක අංශ පැතිරීමකටනේ. මේකදී අපි කරන්නේ දැන් වස්තුවේ 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 ගුරුත්ව කේන්ද්‍රය ගන්නවා නම් ඒ වස්තුවේ වස්තුවට වස්තුවේ වස්තුවට අපි තෝරාගත් ලක්ෂයක් ඔස්සේ ගුණන ගන්නවා. හරිද? ඒ ගුණන අරගෙන තමයි ගන්න හදන්නේ. උදාහරණයක් මම කියවොත් එහෙනම් ඉතාලියේ දැන් සමපාද ත්‍රිකෝණයක් ගත්තා කියලා හිතන්න දිග L, මෙයත් දිග L, මෙයත් දිග L. හරිද? එතකොට මේ කට්ටේ ගුරුත්ව කේන්ද්‍රය දෙන්නේ L බෙදීම දෙකකින් මේ විදිහට. හරිද? L බෙදීම දෙකකින් තියෙනවා. ඉස්සෙල්ලාම අර කලින් වගේම තමයි මේ වස්තුව ගුරුත්ව කේන්ද්‍රය දන්නවනේ ගුරුත්ව කේන්ද්‍රය මේ අපි දන්නා ගුරුත්ව කේන්ද්‍රය අපි තුන් මේ වගේ තැනක තියෙන කියලා gx බාකම y බාන රූපේ සමමිතිය සලකලා මේ රූපේ සමමිතිය සලකලා ඒකත් ඛණ්ඩාංග තලයක පිහිටවා ගන්න රූපේ සමමිතිය සලකලා මේකත් ඛණ්ඩාංග තලයක පිහිටවා ගන්න. ඒතර එහෙම පිහිටවා ගත්තොත් මෙන්න මේ වගේ රූප රූපය තමයි උතර එන්නේ. දැන් මේක සම්පාද ත්‍රිකෝණයක් කියන මේන්න මේ කෝණයේ අංශක 60ක් වෙනවා. මේ කෝණයේ අංශක 60යි මේ කෝණයේ අංශක 60යි මෙන්න මේ කෝණයේ අංශක 60යි. හරි. ඊට පස්සේ මේ කට්ටියේ ගුරුත්ව කේන්ද්‍රික දැම්මොත් එහෙම මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තියෙන්නේ. මම ඒක x එක කියලා ගන්නම්. සමමිතියක් ගත්තාම මෙතනත් ඛණ්ඩාංගයේ x එකම තමයි. මොකද අනිත් එක කෙනා ගුරුත්ව කේන්ද්‍රයත් එතනම තමයි තියෙන්නේ. ඊළඟ එක කෙනා ගුරුත්ව කේන්ද්‍රය දෙන්නේ මෙන්න මෙතන x2. ඊගෙන මම y අක්ෂය වටා ගුරුණ ගන්නවා නම්
y අක්ෂය වටා ගුණ කරනවා ඔන්න ඔය කාරණා ටික ඕනේ. හරි. එතකොට මෙයාගේ ස්කන්ධය දැන් මේක එකම જાතියේ දඬු තුනකින් හදලා තියෙන්නේ. මෙයා මේ දඬු තුනේ ස්කන්ධ ගත්තත් ඒ ඔක්කොම එකයි. ඒ කියන්නේ මෙයාගේ m කියලා ගත්තොත් මෙයාගේ ස්කන්ධයත් m තමයි. මෙයාගේ ස්කන්ධයත් m තමයි. හරිද? මේක සමමිතික අක්ෂයක් මත පිහිටවලා තියෙන හින්දා හරි. රූපය රූපය සමමිතිය සලකා රූපය සමමිතිය සලකා x අක්ෂය මත පිහිටවගෙන ඇත x අක්ෂය මත පිහිටුවා ඇත එම නිසා g x බාගමා y බා නම් නම් y බා කියන එක කියන බිඳුවක් වෙනවා හරිද ඊට පස්සේ y අක්ෂය වටා වටා ගුර්ණ සැලකීමේ y අක්ෂය වටා ගුර්ණ සැලකීමේ මම ලියන්න පුළුවන් විදිහේ මුළු ස්කන්ධය ගුරුත්ව කේන්ද්‍රය මම ගන්න මෙන්න මේ වගේ තැනක ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා කියලා x බා කියලා හරිද මුළු ස්කන්ධය m m m කියන මුළු ස්කන්ධය මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන ගුරුණය සමාන වෙන්න ඕනේ m x 1 එකතු කිරීම m x 2 එකතු කිරීම m x 3 හරි මේ මුළු ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන ගුරුණය එක එක ස්කන්ධ ඒ අදාළ එයාලගේ අදාළ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන මේ ගුරුත්ව කේන්ද්‍රණි ඇති කරන ගුරුණ වලට සමාන වෙනවා. එතකොට මෙතන ගත්තොත් එහෙම මේ සම්පූර්ණ දිගේ l මේ සම්පූර්ණ දිගේ l මේ මේ දුර වෙතකොට එන්නේ l බෙදීම දෙකයි මේ කෝණයේ අංශක 30ක් ඉඳලා මේක ලියන්න පුළුවන් m l cos 30යි ml cos 30යි ml cos 30යි මෙතන m මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන සම්පූර්ණ දුර වෙන්නේ l cos 30 සරි මෙතන l දෙකින් දෙකක් වෙනවා එතකොට නිකන් සුළු කරලා ගත්තාම 3m x bar සමානයි මේ m ට එතකොට ඔයාලා තේරෙනවා මේ m කියන පොදු සාධකයේ කැපිලා අයින් වෙනවා එතකොට 3i x bar කියන්නේ මෙතන සුළු කරපුවාම මුකුතේ cos 30යි cos 30යි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරක් l cos 30යි ඔක්කොම cos 30වත් l 2යි කියනවා නේද 2යි l cos 30 කියලා එන්නේ ඊට පස්සේ මේක x බා හොයාගන්න පුළුවන්. හරි මේක x බා හොයාගන්න පුළුවන්. x බා සමානයි 2යි l බෙදීම 3යි cos 30. cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2. හරි සුළු කරමු. සුළු කරව පස්සේ මොකද වෙන්නේ? මේකට මේක කැපෙනවා l බෙදීම මූල 3 කියලා. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක සමපාද ත්‍රිකෝණයක් ගත්තොත් හරියටම සමපාද ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම එයාගේ මූල මොකද මේ වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ මෙතන ඉඳලා l බෙදීම 1යි 1 වතර ප්‍රමාණය. හරි මේක ඉතින් සුළු කරන්න පුළුවන් ඕනනම් අර මේ මේ තිබ්බ විදිහෙම තියෙන්නත් පුළුවන් නේ කිසියම්ලා. හරි පරිදි. හරි
ඊට පස්සේ ලියාගන්න ඒකක දිගක ස්කන්ධයේ රෝණම් ඒකක දිගක ස්කන්ධයේ රෝණම් ඒකක දිගක ස්කන්ධයේ රෝණම් L දිගක ස්කන්ධයේ M යයි ගනිමු ඒකක දිගක ස්කන්ධයේ රෝණම් L දිගක ස්කන්ධයේ M යයි ගනිමු හරිද ඇටෝන් ඕක තමයි අවුල දැන් මම මේකක්වත් කියපු එකක්වත් රෙකෝඩ් කරේ නැහැ ඒකෝ දැන් ඔය රෙකෝඩින් බලන මිනිස්සුන්ට ඕන් ඒ ටික කියලා යනවා ඊට පස්සේ රූප සරාණ හරියටම මේ තව එකක් බලමු දැන් පුතේ හිතන්නකෝ L දිග තහඩුවක් තියෙනවා හරිද අපි තව 3L දිග 3L දිග තහඩුවක් තියෙනවා ඒ 3L දිග තහඩුවට මෙන්න මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර ආස්තරය ඒකේ පාදයක දිගේ L කියලා ගමුකෝ ඊට පස්සේ මේ දුර L බෙදීම දෙකයි කියලා ගමුකෝ මේ උස L බෙදීම දෙක හරි එතකොට ඔයාලට තේරෙනවද මේ වස්තුවේ සමමිතික අක්ෂයක් තියෙනවා හරි මැදින් එතකොට මේ හරි මැදින් තියෙන හින්දා මේ මේ අක්ෂය x අක්ෂය මත තියාගත්තොත් මේ අක්ෂය x අක්ෂය මත තියාගත්තොත් ගුරුත්ව කේන්ද්‍රයේ y භාගණ්ඩාංශයේ බිඳුවක් වෙනවා පැහැදිලිද රයිට් රයිට් ගන්න ලියාගමු මේ විදිහට දිග තුනයි L U පළල L බෙදීම දෙකක් U හරිද දිග තුනයි L U පළල L බෙදීම දෙකක් U ඍජු කෝණාෂ්ටාකාර ආස්තරයකට ආස්තරයකට රූපේ පෙන්වා ඇති පරිදි රූපයේ පෙන්වා ඇති පරිදි පාද පාද L U සම දීපාද ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් සවි කොට ඇත සවි කොට ඇත හරිද මුළු වස්තුවේ ඒකක වර්ගඵලයක ස්කන්ධය රෝණ මුළු වස්තුවේ ඒකක වර්ගඵලයක ස්කන්ධය රෝණම් මෙම ආස්තරයේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න ඉස්සෙල්ලාම මේකේ සමමිතික අක්ෂය තියෙනවා නම් ඒ සමමිතික අක්ෂය ඛණ්ඩාංග තලයේ x අක්ෂය මත පිහිටවන විදිහට තියාගන්නවා හරිද ඛණ්ඩාංග තලයක් ගහගමු
खंडांग तले एक्स अक्ष मत पीट पीट इन तीयागन मेघ सममिति अक्ष खंडांग तले एक्स अक्ष හරිද එහෙම තියාගත්ත ගමන් මොකද වෙන්නේ වෘත්ත කේන්ද්‍රයේ මේ වගේ තැනක තියෙනවා නම් මේ වගේ තැනක වෘත්ත කේන්ද්‍රය තියෙන්නේ එතකොට වෘත්ත කේන්ද්‍රය දැනටමත් ගන්න x භාගම බිඳුවයි කියලා g කියන්නේ මෙයාගේ වෘත්ත කේන්ද්‍රය මට x කියලා ගන්න පුළුවන් x1 කියලා මට මේ x1 කියන එක කියලා ලියන්න පුළුවන් x1 සමානයි 3යි l බෙදීම 2යි කියලා මේක සමදීපාද ත්‍රිකෝණයක් වින්දා මෙයාගේ උස h නම් මෙයාගේ උස h නම් මේ පැත්තේ ඉඳලා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ 2යි h බෙදීම 3 කියලා. දැන් මම h දන්නෙත් නෑ. ඒකට ඉතින් 2යි h බෙදීම 3 කොහොමද දන්නේ නෑ. හරිද? එතකොට මම මෙන්න මෙතන ඛණ්ඩාංගය ගන්න x2 කියලා. හරිද? එතකොට x2 හොයාගන්න වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර 3යි l 3යි l එකතු කිරීම h බෙදීම 3. හරි මම ඒව ටික විස්තර ටික ලියා ගන්න මේ විතර x1 කියන්නේ 3යි l බෙදීම 2යි x2 කියලා කියන්නේ 3යි l එකතු කිරීම h බෙදීම 3ක්. එයි මේ මේ කෙලවරේ ඉඳලා මෙතෙන්ද නම් 2යි h බෙදීම 3. එහෙනම් මේ පැත්තේ ඉඳන් මෙතෙන්ද දුර h බෙදීම 3. h දන්නේ නැහනේ. එච් හොයා ගන්න මම මොකද කරන්නේ පයිතගරස් ප්‍රමේයයන් ඔව් ඍජු කෝණ සමදීපාද ත්‍රිකෝණයනේ මේක නේද එතකොට මේක එක කොටසක් මම ඍජු කෝණ ත්‍රිකෝණ කැලේ විතරක් හඳින්නා මේ පාදය l මේ පාදය l බෙදීම 4යි මේක h එතකොට h ලියන්න පුළුවන් l වර්ගයේ අඩු කිරීම l වර්ගයේ බෙදීම 16යි නේ සුරු කරලා ගත්තාම 15යි l වර්ගයේ බෙදීම 4යි නැත්නම් මූල 15යි l බෙදීම 4යි එතකොට h බෙදීම 3ක් කියලා කියන්නේ සුරු කරලා දාගමු ඊළඟට ස්කන්ධ හරිද ස්කන්ධ හොයන්නේ කොහොමද මංගත්තොත් මෙයාගේ ස්කන්ධය m1 මෙයාගේ ස්කන්ධය m2 කියලා හරිද පුතේ දැන් ස්කන්ධය ගැන ඉස්සෙල්ලාම කතාවක් කරනවා ස්කන්ධය කියන්නේ රෝ වතාවක් a කියලා හරිද එතකොට m1 කියන එක කියලා ලියන්න පුළුවන් රෝ වතාවක් a කියලා කියන්නේ මෙතන වර්ගඵලය වෙන්නේ 3යි l වැඩි කිරීම l බෙදීම 2 සුළු කරලා ගත්තොත් එහෙම 3 බෙදීම 2යි රෝ l වර්ගය කියලා එන්නේ. ඒ වගේම n 2 කියන එක කියලා ලියන්න පුළුවන් රෝ වතාවක් ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හන්නේ? වර්ගඵලය කියන්නේ පාදයේ වතාවක් භාගයයි පාදයේ l බෙදීම 2යි ලම්බ කුස h. h අපි හොයාගත්ත මේ වගේ විකාර උත්තරයක් රෝ බෙදීම බෙදීම් දෙකයි දෙකයි සුළු කරපුවාම හතරයි. h කියලා වේ මූල 15යි l බෙදීම හතරයි කියලා වේ. නේ. ඒක මම මෙතන l එකක් ඉන්නවා. සුළු කරලා ලියුවාම මූල 15යි l වර්ගයේ බෙදීම 16ක් කියලා එනවා තවරෝයකට. कोई देने स्कंद देगा इधर ये टाइम तो आप इधर दुर्वाल देगा थोड़ा क्यों तीन राइट जब मैं मुकद्दर कराने गाना हाथ आने पटाका ना मैं उठा हर एक्स बार करना है कि तमा गुरुत्व के इंद्रिय नहीं तो उधर लियान पुला मैं मैं इधर वस्तु सममिति अक्षय एक्स अक्षय मत अक्षय मत पिहिटुआ
ගනිමු ගුරුත්වකේන්ද්‍රය g x bar y bar නම් y bar සමානයි බිඳුවයි හරිද එතකොට මුළු ස්කන්ධය m1 m2 කියන මුළු ස්කන්ධය x bar කියන ගුරුත්වකේන්ද්‍රයෙන් ඇති කරන ඝූර්ණය සමාන වෙන්න ඕනේ m1 x1 එකතු කිරීම m2 x2 තොර මුළු ස්කන්ධය වෙන්නේ මෙතන m1 කේ වෙන්නේ 3 බෙදීම 2යි rho l වර්ගය එකතු කිරීම මූල 15යි l වර්ගයේ බෙදීම 16යි rho වතාවක් x බා සමානයි m1 x එක m1 කියන්නේ 3 බෙදීම 2යි rho l වර්ගය වතාවක් x බා කියලා කියන්නේ පුතේ sorry x එක කියලා කියන්නේ 3l බෙදීම 2 3l බෙදීම 2 එකතු කිරීම අපේ m2 කියන්නේ මූල 15යි l වර්ගයේ rho බෙදීම 16 වතාවක් එයාගේ උස වෙන්නේ එයාගේ දුර වෙන්නේ 3l එකතු කිරීම මූල 15යි l බෙදීම 12 h බෙදීම 3ක් නේ h කියන්නේ l බෙදීම 4යි නේ h බෙදීම 3ක් කියලා කියන්නේ l බෙදීම 12ක් මූල 15යි l බෙදීම 12ක් right මෙන්න මේක සුළු කරන්න තියෙන්නේ ඒතර රෝ කැපිලා යනවා l වර්ගයක් කැපිලා යනවා x බා හොයා ගන්නයි තියෙන්නේ මේ විදිය ලස්සන උත්තර නම් එන්නේ නැහැ මොකද මම හිතුව හිතුව විදිහට ගණන් දෙන්නේ x බා සමානයි මේ පැත්තෙන් එනවා රෝ l වර්ගයේ කැපිලා ගියාට පස්සේ 9යි l බෙදීම 4 එකතු කිරීම මූල 15යි මූල 15 බෙදීම 16 වතාවක් මූල 15 l එකට කියන 3 එකතු කිරීම 12 12යි මූල 15 සම්පූර්ණක බෙදීම 3 බෙදීම 2 මතක පොදු හරියක් දැකරන්න නේද 16යි 2යි 8යි 24 එකතු කිරීම මූල 15 බෙදීම 16යි කියන්න ඕනේ මේක ඕන තව චුට්ටක් සුළු කරන්න පුළුවන් ඈ තව චුට්ටක් නෙමෙයි හොඳට සුළු කරන්න පුළුවන් 16 කැපිලා යනවා l පොදු සාධකයක් ඉදිරියෙන් එළියට ගන්න පුළුවන් ඔය විදියට අපිට කියා ගන්න ඕනවා තිබ්බද මෙන්න මේක ඔයාලට මෙන්න මේ කාරණාව තේරුණා මුළු ස්කන්ධේ වතාවක් x බා සමානයි එක එක ස්කන්ධ ඇති කරන ගුණන වල එකතු වෙර කියලා මට අන්න ඒ පොයින්ට් එකම තේරෙන්නේ තේරුම් ගන්න ඕනේ දැන් මෙතන පැහැදිලිවම ආස්තර දෙකක් තියෙනවා ඒතොර ඒ ආස්තර දෙකේ මුළු ස්කන්ධය වෙන්නේ m1යි m2යි ඒතොර එයා m2 m1 සහ m2 කියන මුළු ස්කන්ධය එකතු වෙලා ගුරුත්ව කේන්ද්‍රයෙන් හදනවා නම් ඝූර්ණයක් ඒකම තමයි වෙන්න ඕනේ m1 x1 ඒ කියන්නේ පළවෙනි ස්කන්ධය එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ඇති කරන ඝූර්ණයයි මෙන්න මේ ත්‍රිකෝණය මෙතන ඉඳලා x දෙකෙන් ඇති කරන ඝූර්ණයටයි එකතුවට සමාන වෙනවා හරිද එතකොට මේකේ x1 x2 ගන්නේ මෙන්න මෙතන ඉඳලා පළවෙනි වස්තුවේ තියෙන දුර x1 මෙතන ඉඳලා මේ මෙතන තියෙන දුර x2යි කියලා හරිද ඊට පස්සේ යාලගේ ස්කන්ධ ගන්නේ දැන් වර්ගඵලයත් එක්ක ස්කන්ධ තීරණය වෙන්නේ ස්කන්ධ වස්තු දීලා නැත්නම් වර්ගඵලයත් එක්ක තමයි ස්කන්ධය තීරණය වෙන්නේ එතකොට ඒකක වර්ගඵලයේ ස්කන්ධය රෝ නම් ස්කන්ධය කියලා කියන්නේ වර්ගඵලයේ වතාවක් මෙයාගේ ඒකක වර්ගඵලයේ ස්කන්ධය එතකොට m1 කියන එක කියලා ලියන්න පුළුවන් රෝ වතාවක් ඒ ඝන වස්තුවේ වර්ගඵලය m2 කියන එක කියලා ලියන්න පුළුවන් රෝ වතාවක් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා හරි එතන හුඟක් වෙලාවට මේ h කියන්නේ එහෙම පයිතගරස් ප්‍රමේය නැත්නම් sin theta cos theta වගේ ත්‍රිකෝණමිතික සිද්ධාන්ත පාවිච්චි කරලා ගන්න. පැහැදිලිද? දැන් බලමු. මේ මේ විදිහ එකක් උස
तुनाई आर उ अरे आर उ रिजु सिलिंडर एक अटर रिजु गाना सिलिंडर एक अटर गाना सिलिंडर एक अटर सिलिंडर एक अटर एक्केलेवरकिन अरे आर उ गण अर्ध गोले अनेक्केलेवरे लंबक उस देकाई आर उ पादे अरे आर उ गण केतु अक्त सभी कोटे अतर संयुक्त गण वस्तु गुरुत्व केंद्र संयुक्त गण वस्तु गुरुत्व केंद्र गुरुत्व केंद्र केतुए शीर्षे सिट अति दूर स्वयं संयुक्त गण वस्तु गुरुत्व केंद्र केतुए शीर्षे सिट अति दूर स्वयं मतदान मेक वाला हरियाणा अंदगा तो मे रूप सर एक पहदिलिव सामिति का अक्षर अति है මේ විදිහට සිලින්ඩරා සිලින්ඩරයක් තිබ්බොත් එහෙම ඒ සිලින්ඩරේ එක කෙලවරක තියෙනවා මෙන්න මේ විදිහ අර්ධ ගෝලයක් හරිද ඊළඟට අනෙක් කෙලවරේ තියෙනවා හේතුවක් कैथोड़ सुधु पड़ ला अरे उन्होंने वस्तु अज्ञान मैं आगे दत्त गत्ते हैं मैं मेतन अरे आप उसे तुना या संयुक्त वस्तुए ගණත්වේ නැත්නම් ඒකක පරිමාවක ස්කන්ධය රෝණම් කියලා ගන්න පුළුවන්. එතකොට පුතේ මෙතන ඝන වස්තු තුනක් තියෙනවා. අහන්නේ මේ කේන්ද්‍රයේ ඉඳලා ගුරුත්ව කේන්ද්‍රය මං හිතන්න මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා ගුරුත්ව කේන්ද්‍රය x බා කියලා. මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර x බා තමයි අහන්නේ. इसला मुखद मेके सामिति अक्ष अत्यन हिंदा मे सामिति अक्ष एक्स अक्ष मत पीटने विधि मे वस्तु खंडांग तले के अंदगा हरद खंडांग तले के अंदगना
එක එක වස්තු වලට තියෙන ගුරුත්වකේන්ද්‍ර වලට දින දුරවල් හරිද අපි අනින්නේ y අක්ෂය වටන y අක්ෂයේ මූල ලක්ෂය ඉඳලා ඒ ඒ තියෙන ගුරුත්වකේන්ද්‍ර වලට තියෙන දුරවල් ටික x1 x2 x3 කියලා දාලා පැහැදිලිව ලියා ගන්නවා right ඊට පස්සේ ස්කන්ධ ටික පරිමාව පාවිච්චි කරලා ස්කන්ධ තුනත් ලියා ගන්නවා ඊට පස්සේ තමා මුළු ස්කන්ධයේ x භාගයෙන් ඇති කරන ගුණණය x එක එක ස්කන්ධයේ ඒ ඒ වස්තුවේ ගුරුත්වකේන්ද්‍රයෙන් ඇති කරන ගුණන වල එකතුව සමාන කරවන්න. ඒ මං කරේ වස්තුවට ලොකුවට x අක්ෂය සහ y අක්ෂයක් විදින විදිහට කණ්ඩායම් ගතලා කියනදලා x අක්ෂය මත සම්මිතික අක්ෂය පිටින විදිහට වස්තුව පිටව ගත්තා. එතකොට ඒකෙන්ම පැහැදිලි y භාග මොකද්ද මේ गुरुत्केंद्र एक एक गुरुत्केंद्रीय दुर्वल वै अक्ष वा गूर्ण गाँट वै अक्ष मूल अक्ष मित्र मूल अक्ष एक्स वस्तु गुरुत्केंद्र तुन तीन तेन मूल अक्ष दुर्वल होता पास मल्लिना मेवी मुलुस्कंदे गुरुत्केंद्रीय अतिकरण मुलुस्कंदे गुरुत्केंद्रीय अतिकरण गूर्ण සමානයි එක් එක් ස්කන්ධේ ඒ ඒ ගුරුත්වකේන්ද්‍රයෙන් ඇති කරන ගුර්ණවල මුළු එකතුව කියලා ලියගන්න. එතකොට දැන් මෙතනදී වෙන්නේ එහෙනම් m1 එකතු කිරීම m2 එකතු කිරීම m3 වතාවක් x බා සමානයි m1 වතාවක් x1 එකතු කිරීම m2 වතාවක් x2 m3 වතාවක් x3 කියලා හරිද? තොර m1 m2 m3 කියන්නේ කීයද? රෝ 5 r වර්ගය කියන එක කෙනා ඔක්කොටම පොදුයි. ඒකින්ද මම ඒකට එලියට ගන්නවා රෝ 5 r වර්ගය. තොර භාග සංඛ්‍යා ටිකක් එන්නේ 2 බෙදීම 3 එකතු කිරීම 3 එකතු කිරීම 2 බෙදීම 3 වතාවක් x බා සමානයි ගුණ කර කර ගන්න තියෙන්නේ මේකෙදිත් රෝ 5 r ඝනය කියන කට්ටිය sorry r ඝනයයි आर गने कट्टे मे एम के एम कटे तीन हिंदे कट्टे पोदी तब आर कुछ पोदी मैं ये कटे एलियटर लिया रो फाइव आर हतरणी बल एलियट गाँव पलवीन के इतने देख बेदीम तुन इतरा देख बेदीम तुन वतावा हतर बेदीम तुना एक तो इलांकना एम देखे तुने लगे इसकंदे දුරෙන් ඉදිරුණා හත බෙදීම දෙකක් ඊට පස්සේ අනිත් එක්කෙනාගෙන් දෙක බෙදීම තුනක් දුරෙන් ඉදිරුණා 43 බෙදීම 8ක් right මේක සුළු කරමු රෝට රෝ 5ට 5 කැපිලා යනවා r ඝණයකට r 3ක් කැපිලා ඇවිල්ලා r එකක් ඉතුරු වෙනවා x බා කියන එක්කෙනා ලියන්න පුළුවන් එතන නම් සුළු කරන්න වෙනවා නම් म्यूट කළා තිබ්බේ මම දැන් මේ කතා කරගෙන ගියේ මේ වාගේ නෝට් එකෙත්
गुरुत्व केंद्र පිළිබඳ ගණන් ටිකක් තියෙන සංයුත් ගණ වස්තු වල गुरुत्व केंद्र හොයන විදිය මේකේ තියෙන පතුලේ ආරේ ආරු ඝන අර්ධ ගෝලයක් හා උස 3r පතුලේ ආරේ ආරු ඝන කේතුව සමග සම්බන්ධ කර ඇත්තේ වෘත්තාකාර මොහොතක් එකිනෙක වෙනසේ සංවෘත ඝන වස්තුවේ සංවෘත නෙමෙයි එන්නේ සංයුක්ත ඝන වස්තු වෙන්න නේද සංයුක්ත ඝන වස්තුවේ गुरुत्व කේන්ද්‍රයට දුර හේතුවේ තුඩේ සිට සොයන දන සටහනක් යන්ද සෞමිතික අක්ෂර තිබ්බා නම් ඒක y අක්ෂය මත පිටවල y භාගණ්ඩම් කිඳු කරගත්තා x අක්ෂය වට දැන් y y අක්ෂය වට ගුණන සලකවුවා නේද උත්තරය ආරම්භ තව ගණක් තියෙනවා බතුලියාරේ ආද කුහර කුහරව කුහර ගෝලයකයි කුහර කේතුවකයි ඒ තේ විදිහටම තමා ඊට පස්සේ ආර මෙන්න මේ ගණන අරේ ආරු කුහර ඝන අර්ධ ගෝලයක් තුල පතුලේ අරේ ආරු උස ආරුත් ඝන කේතුවක කොටසක් හාරා ඉවත් කොට ඇත මෙම ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ගෝලයේ කේන්ද්‍රයේ සිට ඇති දුර ගුරුත්ව කේන්ද්‍රයට ගෝලයේ කේන්ද්‍රයේ සිට ඇති දුර සොයන්න කියලා. දැන් පුතේ මෙන්න මෙතන තමා මේ මේ ලස්සන දෙයක් තියෙන්නේ. හරිද? හාරවුවොත් මොකද කරන්න කියලා. හාරවුවොත් අපි ගුරුත්ව කේන්ද්‍රය ඉඳන් ගන්න ගුර්ණය ඍණ දිශාවට තියෙනවා කියලා හිතන්න. දැන් මෙතන මේක මම කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන ගාන හදද්දි බලන්න. හරිද? හාරපු කොටසට අදාළව ගුර්ණය ගන්න ඍණ දාලා. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මුළු ස්කන්ධය ගන්නවා. මුළු ස්කන්ධය ගන්නෙ ගෝලයේ ස්කන්ධයෙන් කේතු ස්කන්ධය අඩු කරලා තමයි මුළු ස්කන්ධය ගන්න. හොඳද? ගෝලයේ ස්කන්ධයෙන් කේතු ස්කන්ධය අඩු කරලා තමයි මුළු ස්කන්ධය ගන්න. එතකොට මේ මුළු ස්කන්ධය x බා වලින් ඇති කරන ගුර්ණය සමානයි ඉස්ලාම ලොකු ගුර්ණය m මෙයාගේ නම් m දෙකනේ මේ aran තියෙන්නේ. පැහැදිලිද? අපේ ගෝලයේ ගෝලයේ ස්කන්ධය aran තියෙන්නේ m දෙක කියලා. එතකොට ඒ m දෙක වතාවක් 3r බෙදීම 8 කියලා තියෙනවා. ඊට පස්සේ අඩු කිරීම දාලා මම දැන් කතා කරේ අරය ආරු ඝන අර්ධ ගෝලයක් තුල පතුලේ අරය ආරු තුස ආරු ඝන කේත හාරලා අයින් කරලු. ඒ කියන්නේ කේතු කොටසක් ගෝලෙන් හාරලා අයින් කරලු. දැන් ඔයාලට තේරෙන්න ඕනේ නිකන් මේක අර වාජනයක් වගේ තමයි රූපේ හැඩේ තියෙන්නේ. හරිද? අතුලේ නිකන් කේතු කොටසක් කපලා අයින් කරලා තියෙනවා. වටේට තියෙන ගෝලාකාර අර්ධ ගෝලාකාර වස්තුව. මොකද කරන්නේ? සම්මිතික අක්ෂය මත පිටව ගන්නවා. සම්මිතික අක්ෂය x අක්ෂය මත පිටින විදිහට स्कंदे එතකොට සරලවගත් ඝනත්වයේ වතාවක් v1 v2 කියලා කියන්නේ 2 බෙදීම 3ක් 5r ඝනය අඩු කිරීම කේතේ පරිමාව වෙන්නේ 2 බෙදීම sorry 3න් එකක් 3න් එකක් 5r ඝනය කියන්නේ. හරි සුළු කරපුවාම රෝ වතාවක් 3න් එකක් 5r ඝනය කියලා තමයි මුළු ස්කන්ධය එන්නේ. ඊට පස්සේ ගුණන ගන්න වෙලාවට පුතේ කරන්නේ
මුළු ස්කන්ධයේ x භාගයෙන් ඇති කරන ඝූර්ණයේ සමානයි හරි m2 එයාගේ m2 x2 කින් ඇති කරන ඝූර්ණය අඩු කිරීම කියලා දාලා හරි අඩු කිරීම කියලා දාන්නේ ඇයි ඒ අපි හිතනවා මේ 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 ඝූර්ණය අනිත් පැත්තට තියෙන එකක් වගේ වෙන්න දාලා m එක වතාවක් x එක කියලා ලියන්න හරිද ඒ කියන්නේ කපපු ස්කන්ධය ඍණ ඍණ ඝූර්ණයක් කියලා හිතලායි දාන්න හොඳද එතකොට මේක සුළු කරපහම x බාර් කියන එක කියලා ලියන්න පුළුවන් රෝ වතාවක් 3 2ක් 5r ඝනේ වතාවක් x 2 වෙන්නේ මේක විදිහට නම් 3r බෙදීම 8 නේද 3r බෙදීම 8 අඩු කිරීම රෝ 3න් 1ක් 5r ඝනය වතාවක් එයාගේ ගුරුත්වකේන්ද්‍රය තියෙන දුර වෙන්නේ 4යි 4න් 3ක් r කියලා එන්නේ එතකොට මේකේ අනිත් පැත්තට නෙන්න ඕනේ 4න් 1ක් කියලා එන්නේ 4න් 1ක් r කියලා එන්නේ ගුරුත්වකේන්ද්‍රය මෙතෙන් දුර මෙතෙන් තියෙනවා වත් 2 ඉඳලා ගත්තොත් තමයි 3r 3 බෙදීම 4ක් r කියලා එන්නේ එතකොට පතුලින් නම් ගන්නකොට 4න් 5ක් r කියලා රෝවතාවක් 3න් 1ක් 5r ඝනය. එතකොට 3න් 5යි 5r ඝනය රෝ කියන කොටස් ටික ඔක්කොම කැපිලා යනවා. සුළු වෙලා ගත්තාට පස්සේ මෙතන එනවා 6ක් r බෙදීම 8 අඩු කිරීම 4න් 5ක් r කියලා. එතකොට r බෙදීම 2යි කියන්නේ. ගුරුත්වකේන්ද්‍රය r බෙදීම 2යි කියන්නේ. මේක තේල්චි කටි චුට්ටක් සම්. හරි. ඊට පස්සේ ඔව් r බෙදීම 2ක් කියලා දෙන්න අසන්න. ඊට පස්සේ මම දැන් ෂෝට් නෝට් එකක් ගහපු එකක් තියෙන්නේ. මොකද ඔතනින් ඇත්තටම සිද්ධාන්ත කොටස් ටික වරනවා මේ මෙතන ඝන වස්තු කීපයක ගුරුත්වකේන්ද්‍ර හොයන්න ඕනේ විභාග ගණන් හදන්න පුළුවන් මට්ටමෙන් දැන් ඇවිල්ලා තියෙන්නේ අපිට පුළුවන් දැන් මෙතනින් පස්සේ වස්තුව පිහිටුවවට පස්සේ කොහේ හරි තැනක එල්ලලා අර මොන හරි හේතු කරලා එහෙම තිබ්බාම ඊට පස්සේ ප්‍රතික්‍රියා ඒ දුඩ වස්තුක සමතුලිතතාවය පාට් එක තමයි මෙතනින් පස්සේ තියෙන්නේ මතර ගාන ගොඩක් 80%ක්ම දැන් කතා කරලා ඉවරයි අන්තිම ගණන් ටික අපි විභාග ප්‍රශ්නම කතා කරලා කරමු මේකේ නෝට් එක මෙතන නැගම් පැහැදිලිව ලියා ගන්නද